මේකේ වැඩ කරගෙන ගියේ. ඊට පස්සේ ඒ වැඩ ඉවර කරගන්නත් බැරුණා. මේ පොලියේ ගෙවුවා විතරයි. ඒ පොලියේ ගෙවීමේ හේතුවෙන් මේ වැඩත් සම්පූර්ණ නතර වුණා. දැන් ඒ ඔක්කොම ගෙවලත් දැන් බැංකුවේ මුදල මුළු මුදල ගෙවා ගන්න බැරි වුණ නිසා සීන් වෙන්න තමයි යන්නේ. බැංකුවර කොච්චර මුදලක් තියෙනවද ගෙවන්න? තව 1 කෝටි 16 ලක්ෂ ගණන්ද කොහෙද තියෙන්නේ? ඔබ රජයේ ලියාපදිංචි කොන්ත්‍රාත් කරුවෙද්ද? මම සීපයු ලියාපදිංචි කොන්ත්‍රාත් කරුවෙ. දැන් මේ ගැටලු නිසා ඔබ මොකද ඔබට පත් වෙලා තියෙන ඉරණම මොකද්ද? මේ වෙනකොට මම අන්තාසරණ වෙලා ඉන්න තත්ත්වේ මම ඒ වගේම අසනීප වුණා. මේ සනීප නැතුව දැන් මේ අංශභාගයට ඇවිල්ලා දැන් මේ ගැටලුත් එක්ක කල්පනා කරලා. කල්පනා කළා අංශභාගයට ඇවිල්ලා දැන් මම ගෙදරට වෙලා ඉන්නවා කර කියා ගන්න කිසිම දෙයක් නැහැ. රැකියාවක් නැති වුණා. දැන් මේ මුදල් ගෙවා ගන්න නොහැකිව ඉතාලි අසරණ වෙලා ඉන්නේ. වෙන කරන් දෙයක් නැහැ. මේ ඉඩම සින්න වුණොත් අපිට ඉන්න කියලා ලංකාව තුල එක පොයිකසයක්වත් වෙන නැහැ. ඉතින් මේකෙන් යන්න වුණොත් වහබීල මැරෙන්න තමයි වෙන්නේ ළමයි. වෙන කරන් දෙයක් නැහැ. ගන්නතරමින් නිලධාරීන්ට අමාත්‍යංශවලට හැම තැනකටම ගියා. දැන් ඉන්න ජනාධිපතිතුමා හමු වෙන ජනාධිපති ලේකම් කාර්යාලයට පවා ගියා. ඉතින් එහෙකින්වත් වැඩක් වුණේ. ඔබේ අතේ තිබිච්ච මුදල් වියදම් කරලා කොන්ත්‍රාත්තු කරා ඒ වුණාට තාම සාධාරණයක් නැහැ. මේ ජාතික යන්ත්‍රෝපකරණ එකෙන් අපි උපකොන්ත්‍රාත් අරගෙන මේ දුනුගංග හෙරේ යෝම් සේනාංක ඉදිරිපත් කළා. ඒ යෝම් සේනාංක ඉදිරිපත් වැඩ කළා ගොඩනැගිලි තුනක ටොයිලට් බ්ලොක් දෙකකින්. එවයි එන ඔබ කොන්ත්‍රාත් කරු හැටියේද? හා මම ලිඛිත විසුන් හසන් කළා. මේ කොන්ත්‍රාත් කළේ. ඉතින් අවසානයේදී මේ සල්ලි ගෙව්වේ නෑ අවසාන බිල. ඉස්සෙල්ලා ගෙව්වා. ඔබ මුළු කොන්ත්‍රාත්තුව ගන්නේ කොච්චර මුදලකටද? එක ගොඩනැගිල්ලක් නෙවෙයි. ගොඩනැගිලි එකින් එක වෙන වෙනම. ඔක්කොම ගත්තන් පස්සේ කෝටි 3.5කටත් වැඩි. එකතුව. ඒ අනුව තමයි කළේ. කරලා කෝටි 1.2ක් මේ 1.5ක් මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඉතුරු මේ බිල දාපු එක තමයි රුපියල් 90 ලක්ෂ 91 ලක්ෂ ගණක් ලැබුණ නැත්තේ. ඒකට අමතරව මුලින් මුදල් ගෙවපුවයි මේ රඳවාගත් මුදලු සමග තමයි 1 කෝටි 9 ලක්ෂ ගණ තියෙන්නේ. දැන් ඒක එන්න තියෙනවා. කොච්චර කාලෙකින්ද ඔබට ඒක ලැබිලා නැද්ද? නෑ දැන් 2017 නේ වැඩි කලේ. දැන් මේ වෙනකොට 24 මේ 17 අවුරුදු 7කට කිට්ටුවේනේ. ඉතින් මේ ජනාධිපතිවරුන්ට ගිහිල්ලා කිව්වා මේ හම්බෙන්න තියෙන ඔක්කොටම. ඊට අමතරව මේ අමාත්‍යංශ ලේකම්තුමා හම්බ වෙලා මේ ගමන් කීපයක් කිව්වා. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයා නම් එතුම දවසකවත් හමු වෙන්න බැරි වුණා කිසිම තැනක. ඔහුගේ රැස්වීම මේ පළවල් වලටත් ගියා. ඒත් හම්බුනේ. ඒ කියන්නේ යාගේ කාලවකවානුව තමයි මේ කොන්ත්‍රාත්තුව කරන්නේ. ඔව්. හහ්. එතකොට ඇමති හිටියේ සජිත් ප්‍රේමදාස මහත්තයා. මේ යොවුන් මේක බාරව හිටියේ මේ ජාතික යන්ත්‍රෝපකරණ බාරව හිටියේ මහසෙන් පැල්පොළ කියලා සභාපති කෙනෙක්. ඔබ ගිවිසුම් අස්සම් කරන්නේ කාත් සමගද එතකොට? යන්ත්‍රෝපකරණ කත් එක්ක. ජාතික යන්ත්‍රෝපකරණ ආයතනත් එක්ක. ජාතික යන්ත්‍රෝපකරණ. හා. මම මේ වැඩ කළේ මේ RDB බැංකුවෙන් ලෝන් එකක් අරගත්තා. ඒ මේ මිනිසුන්ගේ මුදල් ගෙවන්නේ. ඊට පස්සේ ඒ කරගෙන ගියා සල්ලි හම්බුනේ නැති නිසා මේ වෙනකොට මම වෙනත් ක්‍රමවලින් හම්බ කරපු මුදල් වලින් RDB බැංකුවට ගෙවලා තියෙනවා ලක්ෂ 60කට වඩා ප්‍රමාණය. පොලිය පමණයි. මුදල අඩුනේම නැහැ. දැන් ඉතින් මේව සින්න වෙන්න යන්නේ කරගන්නම දෙයක් නැහැ. දැන් ගෙදරින් එළියට බහින්න වෙන්නේ ළමයිත් එක්ක. ඒ කියන්නේ ඔබ කොන්ත්‍රාත්තුව සඳහා මුදල් හොයාගත්තේ රජෙන් ලැබෙන තුරු RDB බැංකුවෙන් ගත්ත ලෝන් එකේ. ඔව් ඔව් ඔව්. RDB බැංකුවෙන් ගත්ත ලෝන් එකයි මගේ ළඟ තිබිච්ච සල්ලි ඔක්කොම වැය කරලා තමයි මේවා කළේ. ඔව්. ඒ RDB බැංකුවෙන් ගත්ත ලෝන් එක ගෙවා ගන්න මුදල් ලැබුණ නැති නිසා බැරි වුණා. ඒ අනුව තමයි දැන් මම අන්ත අසරණ වෙලා තියෙන්නේ. දැන් එතකොට බැංකුවෙන් මේක සින්න කරන්න එන්න හදනවා. එන්න හදනවා. බැංකුවෙන් නිතරම එනවා. සතියකට පාරක් එනවා. ලියුම් එනවා. මේ වහාම ගෙවන්න කියලා. නැත්නම් RDB බැංකුවට අයිති කරගන්නවා කියලා. මට පර්චේස් විස්සයි තියෙන්නේ. ඒ පර්චේස් විස්ස තියලා තමයි මේ ගේ දොරත් එක්ක මේ ලෝන් එක ආරන්තියේ.
ඔබේ ඉල්ලීම වෙන්නේ මොකක්ද එතකොට? මගේ ඉල්ලීම වෙන්නේ මේ මුදල් ටික මට ලබා දෙන්න, මේ බැංකුවේ ලෝන් එක ගෙවලා මට පාඩුවේ ඉන්න, ගෙදරේ නැත්තම් ඉඩමයි ගේ සම්පූර්ණ නැති වෙන. ඔයාගේ නමත් ඔහොමම කියන්නකෝ. W.O. කරුණාසේන. මගේ නම. කොහොමද ලිපිනේ වෙන්නේ? අංක 1 සිළුමිණිගම ඇමිලිපිටිය.